හයි, කොහොමද හැමෝටම? ඉතින් ඔන්න අපි අලුත් වීඩියෝ එකක් තරගෙන ආවා ඔයාලව හම්බ වෙන්න. ඉතින් අද වෙනද වගේම නේද වැදගත් දෙයක් තමයි අපිත් අද කතා කරන්න යන්නේ. ඉතින් අද වෙනස් දෙයක් මේ ෆින්ලන් වලට එන්න බලාගෙන ඉන්න අයට ආවට පස්සේ වගේම ඇවිල්ලා ඉන්න අයට වැදගත් වෙන කතාවක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපිට ඇත්තටම මේ ලංකාවේ දැන් එනකොට තියෙන ප්‍රශ්නයක් ගැන එක පැත්තකින්නේ. මේ මොකද ලංකාවේ දැන් අපි ෆින්ලන්ඩ් වලට එනකොට හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. අපිට ලංකාවේ තියෙන දේවල් ගන්න තැනක් තියෙනවද? මේ ලංකාවේ අපි කන කෑම අපිට ගන්න තැනක් තියෙනවද? අවශ්‍ය දේවල් ගන්න තැනක් තියෙනවද? ලංකාවේ අපි කාපු දේ අපිට ෆින්ලන්ඩ් වල කන්න පුළුවන් වෙයිද? ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටිකට තමයි අද උත්තර දෙන්න යන්නේ. ඉතින් අද අපි ඉන්නේ හැමෙන්ලින්නවල. ඉතින් අපේ ගම හැමෙන්ලින්න. අපි කලින් හැමෙන්ලින්නවල තමයි හිටියේ. ඉතින් අපි හැමෙන්ලින්නවල අපි හිටියේ. ඉතින් හැමෙන්ලින්නවල තමයි ඇවිල්ලා ඉන්නේ. බලමු අපි කොතැනටද යන්නේ කියලා. එතන ගිහිල්ලාම පෙන්නන්න. මොකද්ද මේ තැන? කොහෙද අපි ඉන්නේ? මොනවද අපිට කරගන්න පුළුවන්? මොනවද අපිට ගන්න තියෙන්නේ? වගේ ගොඩක් ඉස්සර මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඇතුළට ගිහිල්ලා බලමු. යනතරට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන තමයි තැන. ඉතින් මමත් ගොඩක් දවස් ඉඳන් මෙතෙන් එන්න බලාගෙන හිටියට එන්න බැරි වුණා. මේ තමයි ඉන්නේ අපේ ලංකාවේ අයිය කෙනෙක්. අයියගේ නම සුරංග. ඉතින් සුරංගට මම ගොඩක් දවස් ඉඳන් කතා කරන්න එමු කියලා නේ කිව්වට මේ එන්න වෙලාවක් ඇත්තටම අපිට තිබුණ නැහැ. වැඩ කටයුතුත් එක්ක දැන් මාස ගාණක් ඉඳන් ඉඳලා ඔන්න අද තමයි ආවේ හම්බ වෙන්නේ. ඉතින් අයිය ලොකු වැඩ කටයුත්තක් කරනවා කියලා දන්නවා මම. ඒ වගේම ඉතින් ගොඩක් දේවල් මට ආරංචි වුණා අයියගේ මෙහි තියෙන සර්විස් එක ගැන, මෙහි තියෙන වැඩ කටයුතු ගැන. නමුත් මම ඕක කිව්වට කිසි වැඩක් නැහැ. මොකද මට බොරු කියන්න පුළුවන්. ඒකින්ද අයියගෙන්ම මේ විස්තර ටික අහගන්නේ හොඳයි කියලා හේතු නිසා තමයි හම්බ වෙන්න ආවේ. ඉතින් මේ සුරංග අයියා ඉන්නවා. ඉතින් අයියා මේ කොච්චර කාලෙද මෙහි ඇවිල්ලා? දැන් අවුරුදු දෙකක් වගේ. ඉතින් දැනට මේ කඩේ අයියගේනේ. ඔව් අයියගේ. ඉතින් මොනවද දැනට මට චුට්ටක් කියන්නකෝ, මොන වගේ දේව අයිටම්ද අයියගාව තියෙන්නේ? ඒ වගේම මොනවද අයියගේ තියෙන සර්විසස්? මොකද්ද කොහොමද මේ බඩු ගන්නේ? මෙතෙන්ට එන්න ඕනද දැන්? මේ ෆින්ලන්ඩ් වලට ලංකාවෙන් ගොඩක් අය එන්නේ හැමෙල්ලින්න වලට විතරක් නෙමෙයි. ඔව් අපි හැමෙල්ලින්න වලනේ. ඉතින් හෙල්සින්කි පැත්තට එනවා, ඕලු දිහාට යනවා, මේ හැමතැනටම විසිරලා ඉන්න රොමනියන් පැත්තෙන් නම් ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ට ගන්න හැමෙල්ලින්නවලටම එන්න ඕනද මේ චුට්ටක් ඉස්සර කියන්න? නෑ, හැමෙල්ලින්නව තමයි අපි මේ ෂොප් එක තියෙන්නේ. ඒ වුණාට අපි පින්න ඕනම තැනකට ඩිලිවර් කරනවා. කියන්නේ අපි ඩිලිවර් කරන්නේ පෝස්ට් එක හරහා. යුරෝ 5යි අපි ඩිලිවරි චාර්ජස් ගන්නෙ. ඔව්. කිලෝ 25කට. කිලෝ 25කට. ඔව්. 25කට වැඩනම් තව 5ක් ඇඩ් වෙනවා. ඒ විදිහ තමයි යන්නේ. අපි සාමාන්‍යයෙන් ඕඩර් කරලා දවස් දෙකක් ඇතුළත ඩිලිවර් එක ගෙදරට හම් වෙනවා. ගෙදරට නෙමෙයි අපි එන්නේ, ඇත්තටම පෝස්ට් අවුට්ලට් එක තමයි එන්නේ ළඟම. මේ සිස්ටම් එකේ ගන්නේ. ඒක ලීසිම් දෙන්නේ. ඉතින් එතකොට අයියේ අයියගාව දැන් මට අහන්න හම් වුණා මෙහෙම කතාවක්. ඇත්තද නැත්තද දන්නේ නැහැ. මම තහවුරු කරගන්නේ මේ වගේ කාලානේ. අයියගා බඩු ගණන් අඩුයි. මොකද දැන් අපි හෙල්සින්කි සෝරි අපි තම්පරේනේ. ඔව්. තම්පරෙත් අපි තැන් තැන් වලින් ගන්නවා දේවල්. නමුත් ඊට වඩා අයියගාව ගණන් අඩුවට ගන්න පුළුවන් කියලා ගොඩක් අය මට කිව්වා. සමහර ඒවා අඩු ඇති අපේ ගාව. ඒ කියන්නේ හුඟක් ඒවා අපි දැන් ලංකාවේම නම් ඩිරෙක්ට් ඉම්පෝට් කරන්නේ. ඒ කියන්නේ අපිම ඉම්පෝට් කරන්නේ. ඊට පස්සේ දැන් ඔය ඉන්දියන් ඒවා තමයි බාස්මති එහෙම. ඒක උනත් ඒ කියන්නේ දැන් අපි හෙල්සින්කි හරහවත් මොනවත් තරහ නෙවෙයි අපි කෙලින්ම මේ ඉම්පෝට් කරන ඒවා. ඒක තමයි ඔව් ඒකයි ඒතර ස්ටාප් එක ඌයේ මොනවද තියෙනවා සමහරට ගණන් අඩු ඇති. ඒක තමයි හම් වෙන බෙනිෆිට් එක ඔන්න. ප්‍රධානම දේ තමා මම හිතන විදිහට අපිට මේ වගේ රටකට ඇවිල්ලා ලංකාවෙම කෙනෙක්ගෙන් අපිට
අපේ අපිට අවශ්‍ය කරන දේවල් ටික ගන්න හම්බ වෙන එක. ඉතින් අනිත් පැත්තෙන් ගත්ත කොහාම අපේ අයිට දරන්න පුළුවන් විදිහට සහනදායි වෙනකට හම්බ වෙන එක. ඒකට හේතුවත් අයියා කිව්වා අයියලා ඉන්න ස්ටාෆ් එක අඩුයි. ඒ වගේම තමා ඩිරෙක්ට්ම ඉම්පෝට් කරලා තමයි අයිටම්ස් ගෙන්න ගන්න කියන එක. ඉතින් සරලව කිව්වොත් අයියේ මේ මම අයිටම්ස් ටික කොහොමද පෙන්නනවා. ඒ වගේම අයියා කියනකො අපිට ලංකාවේ ගන්න තියෙන දැන් අපේට ප්‍රධානම දේනේ ලංකාවෙන් මෙහෙට ආවහම අපිට ලංකාවේ තියෙන දේවල් නැති වෙනවා කියන එක. ලංකාවේ හාල් වර්ග අරලියකේ ඉඳලා අරලිය නිපුණ ඒවා ඉඳලා සැමන් වර්ග ඊට බලනකොට බඩටික බලන්න පුළුවන් චන්ද්‍ර ඒතර MD එකේ ඔක්කොම වගේ බඩු තියෙනවා මැලිබන් බිස්කට් හැමදේම වගේ තියෙනවා හුඟක් දේවල් තියෙනවා ලංකාවේ දැන් يعني අපි ඉස්සෙල්ලම පටන් ගත්තේ හුඟක්ම ලංකාවේ අයිටම් වලින් විතරයි අහහ දැන් ඉන්දියන් අයිටම් ෆිලිපීන් අයිටම් ටිකක් ඇඩ් කරලා තියෙනවා මේ හැංගක් ඒ කට්ටියත් ඉන්නේ හින්දා හැමෝටම ලැබෙන හොඳ අවස්ථාවක් නේ. ඔව්. මේකද මම කලින් කිව්වත් වගේ ලංකාවේ කෙනෙක්ින් ගන්න හම්බ වෙන එකක්. අනිත් එක තමයි හොඳම දෙයක් අපිට විශ්වාසවන්තව ගන්න හම්බ වෙන එක. ෆින්ලන්ඩ් වල ඇත්තටම අපිට ඕනම තැනක ඕන දෙයක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා ඒක. ඔව්. ඇත්තටම දැන් අපි එන කාලේ වෙනකොට මොනවත්ම ඒෂියන් දෙයක් ගන්න දෙයක් තිබුණේ නැහැ. තමයි අපි ඕක පටන් ගත්තේ. ඇත්තටම අපිත් හැමෙල්ලින්න හිටියා අපි ඉස්සෙල්ලාම අපිත් එනකොට හැමෙල්ලින්න වලට ආවේ. ඉතින් ඇවිල්ලා ඒ දවස්වල අපිට මෙහෙ ඒෂියන් ගන්න දෙයක් තිබුණේ නැහැ. ඔව් දැනටත් ඇත්තටම මේක විතරයි තියෙන්නේ. මේක විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න හැමෙල්ලින්න අය සමහර දන්න ගොඩක් අය දන්නවා ඇති මේ නුදනව වින්ද නැහැ. ඔව් මොකද දන්නවද? මොකක්ද දන්නවා ඇති. ඉතින් දන්න නැති අයට ඔන්න ඇවිල්ලා ගන්න පුළුවන්. අයි මේ මේ මොකද්ද මේ පාර මේ ඉන්නේ කොහේ හරි දෙනවා. හල්තුස් කාතු 20. හල්තුස් කාතු 20. හල්තුස් කාතු 20 තමයි ප්ලේස් එක මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඔයාලට ගන්න පුළුවන් එහෙම නැත්නම් බඩු ඕඩර් කරනවා නම් කොහොමද ඒක ඕඩර් කරන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක තියෙනවා ඒ වෙබ්සයිට් එකෙන් ඕඩර් කරන්න ඕඩර් ගන්න වෙබ්සයිට් එක නම කොහොමද තියෙන්නේ ඒක තියෙන්නේ www.ceylonnationgrocery.fy එතකොට ආයේ නම්බර් එකක් කිව්වොත් මගේ නම්බර් එක 0464662844 ඉතින් ඔය නම්බර් එකයි වෙබ්සයිට් එකයි වැඩික මම යටින් දාන්නම් ඒ ටිකත් බලන්න එකකින් ගන්න පුළුවන් පුළුවන්
වාට වට්සප් කරලා ගන්නවද කෝල් කරන්න ඕනද කොහමද? ඔන්න අපේ ඉතලෙම ඔන්ලයින් මෝඩ කරන්න පුළුවන්. ඔන්ලයින් මෝඩ කරන්න පුළුවන්. ඔන්ලයින් පේමන්ට් කරලා ඔක්කොම කරන්න පුළුවන්. කරන්න පුළුවන්. හැමදේම තියෙනවා ලස්සනට පිළිවෙලට හදලා. ඉතින් මේ ඔන්න හොඳ මේ බඩු ගන්නකොට වලට සයිට් එකට ලොග් වෙලා සයිට් එකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් අයිර වට්සප් වට්සප් ගෲප් එකක් අයියලගේ තියෙනවා මොකද තියෙනවා නේද? තියෙනවා. තියෙනවා. ඉතින් වට්සප් ගෲප් එක ලින්ක් එකත් මම දාන්න. පුළුවන් ඒ දාන්න. පුළුවන්. මම ලින්ක් එක දාන්නම් වට්සප් ගෲප් එකෙත්. ඒ වගේම කන්ටැක්ට් ඩීටේල්ස් ඒව ඉස්සරහට දාන්න. ඉතින් ඒවත් බලන්න. බලලා ඉතින් අවශ්‍ය දේක් ඔන්න ඕඩර් කරගන්න. ඉතින් වෙන මොනවාද විශේෂ දේවල් තියෙද කියන්න? වෙන විශේෂ දේවල් නෑ. ඔයාලට අයිටම් ටික බලන්න පුළුවන්. ඊට පස්සේ පේනවා මේ මේ MD නේද? MD ජෑම් සෝස් වර්ග ගොඩක් දේවල් තියෙනවා මම හිතන්නේ. ඒ වගේම මේ ආපු ගමන් දැක්ක මේ ආසම එකක් මේ ආසම දෙයක් මේ මම හිතන්නේ මට වැඩි ආසයි අම් මේ බයි මේ TBD. ඉතින් මේ මේ වගේ අර අපේ කියලා කියන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා පෙන්වන්නම් තියෙන දේවල් ටිකත්. අවස්ථාව තියෙනවා ඔයාලට ඕඩර් කරන්න. ඕඩර් කරලා ගෙන්න ගන්න අවශ්‍ය දෙයක්. ඉතින් අයියෝ ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ වීඩියෝ එක කරන්න. ඔයගේ කාලය වෙන් කරගත්තා. ඉතින් එහෙනම් අපි අදට නතර වෙන්නම්. ඉතින් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා මෙතනින් බඩු ගන්න. හාල් වර්ග ඇතුළු සියලු දේවල් ගොඩක් තියෙනවා. මම මේ අතර තුරදී මේ මේ වීඩියෝස් දාන්න ඔයාලට මේ මේ තියෙන දේවල් සම්බන්ධ. ඉතින් එහෙනම් අපි අදට නතර වෙන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. සුබ දවසක් වේවා.